පාත්‍රය පිළිමඳ ශික්‍ෂාපද පින්ඩියයා ලෝප භෝජනං නිසාය පබ්බච්චා මහාවග්ගපාලිය එකසිය විසි හය පිටුවෙන්. මෙසේ වදාරා ඇති පරිදි පැවිද්ධ ගේදොරක් පාස සිංගා ගොස් ලබන පණ්ඩපාත භෝජනය නිසා එය ප්‍රධානකොට පවත්නා දෙයකි එබැවින් ලෝතුරා බුදුවරුද ගේ දුරක් පාසා වැඩමකොට පිණුසිඟා වැලදූහ පසේ බුදුවරුද රහත් හූද එසේම කළහ බොහෝ භික්ෂූහ අද දක්වාද එසේ කරති අනාගතයහි එසේ කරන්නාහ ඒ පින්ඩ පාත භෝජනයට ඉතාම සුදු සුභාජනය පාත්‍රේය එබැවින් සෑම භික්‍ෂුවකටම පාත්‍රයයක් තිබිය යුතුය බැවින් භික්ව අපපත්තකෝ උපසම්පදාතය තබ්බෝ ය උපසම්පාදය ආපත්ති දුක්කටස්ස. මහාවග්ගපාලිය දෙසය විසි දෙක පිටුවෙන්. යැයි පාත්‍රයක් නැතියෙකු උපසම්පදා නොකරන ලෙස සිකපදයක්ද පනවා ඇත්තේය. භික්ෂුවකට පාත්‍රයක් තිබී යුතුයකි පමණින් භික්ෂුව පිඩපාත භෝජනයම වැලඳිය යුතුය පාත්‍රයේම වලඳී යුතුයයි වරදවා තේරුම් නොගත යුතුය. අන්ක්‍රමවලින් ලැබෙන භෝජනයත් පාත්‍රය හැර අන්භාජනත් භික්‍ෂුවට කැප බව දතයුතුය. යම් භික්ෂුවක් ලෝකෙ රැවටීමේ අදහසිෙන් තොරව අල්පේච්චතා ගුණේහි පිහිටා අන්බෝජනක් නොපිළි ගනිමින් සිංහා ගෙනම වලඳනවානම් අන්බඳුනක් නොපිළිගෙන පාත්‍රේම වලදිනවානම් ය උසස් ප්‍රතිපදාවක්යයි කියයුතුය. පාත්‍රයේ පිළිබඳ සිකපද බොහෝ ගණනක් ඇත්තේය. ඒවා නොදන සිටින භික්‍ෂුවකට පාත්‍රය නිසාම දිනපතා බොහෝ ඇවැත් සිදුුවිය හැකිය. එබැවින් පාත්‍රයේ පිළිබඳ විනය, පරිහරණය කරන භික්ෂුව විසින් මැනවින් දැන සිටියයුතුය. දැනට පාත්‍ර යනනාමයෙන් වළද සැල්වුල තිබෙන සෑම භාජනයම භික්ෂූන්ගේ පාරිභෝගයට සුදුසු විනියානුකූල පාත්‍ර නොවෙයි. සිකපද ඇත්තේ ද ඒවාට නොවෙයි. ඒවා ලදහොත් පාත්‍ර වශයෙන් නොව වතුර ගැනීම් දිය සඳහා භාජන වශයෙන් පරිභෝග කිරීම වරද නැත. භික්‍ෂුවක් විසින් පාත්‍රයක් වශයෙන් අධිෂ්ඨානකොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩාද නොවූ පමණට වඩා මහත්ත නොවූ නියමිත ජාතියෙන් තනනලද සෝදා පිරිසිුදු කළ හැකි පරිදි මට්ටම ඇති ශ්‍රමණ සාරපය වන පරිදිී කලු පැහැයගන්වනලද පාත්‍රේය. ඇතුළත මට්ටම නැති බැවින් සේදුවද තෙල් ආදිය ඉතිරිවන පාත්‍රය, පාරිභෝග කරන්නහොට සනිධකාරක සිකපදයෙන් ඇවැත්වන බැවින් භික්‍ෂන්ට අයෝග්‍යය. න භික්කවේ සෝවන්නමයෝ පත්තා ධාරේ තබ්බෝ න. රූපියමෝ පත්ෝ ධාරේ තබ්බෝ න මනිමෝ පත් ධරේතබ්බෝ න வேලුරිය මෝ පත් ධරේත්බෝ න එලිකමෝ පත් ධරේතබ්බෝ න කංසමෝ පත් ධාරේතබ්බෝ නකාවමය පත් න තිපුමය පත් න සීසමය පත් න තබ ලෝහමෝ පත්ತෝ ධාරේ තබ්බෝ යෝ ධාරය ආපත්ති දුක්කටස්ස අනුජානාමි භික්කවේ දුවේ පත්තේ අයෝ පත්තං මත්තිකාපත්තිත්තිී චූලවග්ගපාලිය එකසිය අනු හතර පිටුවෙන් තේරුම මහනෙන රන්පාත්‍රය, රදීපාත්‍රය, මැණක් පාත්‍රය, පලිගු පාත්‍රය, ලෝකඩ පාත්‍රය වීදුරු පාත්‍රය සුදු ඊයම් පාත්‍රය කළු ඊයම් පාත්‍රය තඹ පාත්‍රය ආදිය නොදැරිය යුතුය යමක් දරා නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මහණනි යකඩ පාත්‍රයයි මැටි පාත්‍රයයි පාත්‍ර දෙකක් අනුදනිමි. මහනිනි දැවෙන් කළ පාත්‍රය නොදරිය යුතුය යමෙක් දරා නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මහනිනි මිනි හිස්කබල පාත්‍රය වශයෙන් නොදැරිය යුතුය යමෙක් දරා නම් ඔහුට දුකුලා ඇවැත්වයි. මහනිනි ලබු කබලෙහි පිඩු පිණිස නොහැසිරිය යුතුය යමෙක් හැසිරේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මහනිනි වලං කබලෙහි පිඩු පිණිස නොහැසිරිය යුතුය යමෙක් හැසිරේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි චුලවගපාලිය එකසිය අනූහතර එකසි අනෝහය සහ එකසි අනුවහත පිටුවලින්. ලබු කබල හා වලංකබල තාවකාලික වශයෙන් හදිසි අවස්ථාවකදී පරිභෝග කිරීම වරද නැතයයි අටුවාවෙෙහි දක්වා ඇත යකඩ පාත්‍රය මැටිපාත්‍රය යන මේ දෙකින් මැටිපාත්‍රය වඩා පාරිභෝගයට යා පත්තිය. එහෙත් මේ රටේ පරිබෝගයට සුදුසු මැටිපාත්‍ර නැත ෙල් ා නොගන්නා ව වතුර උරා නොගන්නා වූ පාසුවෙන් පිරිසුදු කළ හැකි වූ කළුපැහය ගන්වන ලද්දා වූ මැටිපාත්‍ර බුරු මේ තණනු ලැබේ එහි බොහෝ භික්‍ෂූහු මැටිපාත්‍ර පරිභෝග කලදී. විනය පොත්වල සඳහන් කරුණුවලින් පෙනෙන්නේ බුද්ධ කාලයේ විසූ බොහෝ භික්‍ෂූන්ද මැටිපාත්‍ර පරිභෝග කළ බවය. පාත්‍රයේ ප්‍රමාණය පාත්‍රයේ ප්‍රමාණ තුනකි උත්කෘෂ්ටපාත්‍රය මධ්‍යමපාත්‍රය අවමක පාත්‍රයැයි ප්‍රමාණ අනුව පාත්‍රා තුනකි උත්කෘෂ්ටපාත්‍රය සහල් නැලි දෙකක බතද එයින් හතරෙන් කොටසක් කාද්‍යද ඒ බතට සෑහෙන වියංජනද ගන්නේය මධ්‍යම පාත්‍රය සහල් නැලියක බතද එයින් හතරෙන් කොටසද කාද්‍යද ඒට සෑහෙන වංජනද ගන්නේය. අවමක පාත්‍රය සහල් නැලි භාගයක බතද එයින් හතරෙන් කොටසක් කාද්‍යද ඒ බතර සෑහෙන වංජනද ගන්නේය. උත්කෘෂ්ට පාත්‍රයට මහත්වූ පාත්‍රයේද අවමක පාත්‍රයට වඩා කුඩා පාත්‍රේ ද පාත්‍ර නොවෙයි. ඒවා භාජන වශයෙන් මිස පාත්‍ර වශයෙන් අධිෂ්ඨානකොට පරිභෝගයට නුසුදුසිය. මෙහි අදහස් කරන නැලිය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මගදරටහි භාවිත කළ නැලිය. ලංකාවේ නැලිය මගද නැලියට මහත් බවත් දෙමල නැලිය මගද නැලියට කුඩා බවත් කියා තිබෙයි. මෙයින් අවුරුදු දෙදහස් පන්සිියකට පෙර මගදරට භාවිතා කළ නැලියේ නියම ප්‍රමාණය නොදත හැකිය. අටුවාටිකා ලියු කාලයේද ඒගැ නස්තීර විිනිශ්චයක් නොතිබිණ. සාමාන්‍යයෙන් හොඳට වැඩුණු ශරීරය ඇති නීරෝගී භික්ෂුවකට, වරකට වැලඳීමීමට සෑහෙන ආහාර බාලිය හැකි පාත්‍රය අවමක පාत्र්‍රය ලෙසත් දෙදෙනකුට සෑහන ආහාරය බාලිය හැකි පාත්‍රයමध्यම පාත්‍රය ලෙසත් අතරදිනකුට සෑහන ආහාර බාිය හැකි පාත්‍රය උත්कृष්ठ පාත්‍රය ලෙසත් चलකිය හැකිය. දැනට පරිභෝග කරන පාත්‍රවලින් සමහරක් මධ्यම පාत्र්‍ර වශයනුත් සමහරක් උත්ෘෂ්ට පාත්‍ර වශයනු සැලකිය හැකිය. සවරුවලින් හා පාාවහන්වලින් පැහැය පිළිබඳ සිකපද විනේහි දක්නා ලැබේ. පාත්‍රයේ පැහැය පිළිබඳ සිකපද නොදක්නා ලැබෙයි. එහෙත් පාත්‍රට සුදුසු පැහැය කළු පැහැය බව කිය යුතුය. ගින්නෙන් පස්වරක් පලහනලද යකඩ පාත්‍රයත් දෙවරක් පළහනලද මැටිපාත්‍රයත් අධිෂ්ඨානයට යෝග්‍ය බව වින අටුවාවෙෙහි දක්වා ඇත එසේ කරනුයේ කළුපැහය ගැන්වීම සඳහා විය යුතුය එය කරන ආකාරයක් විනය පොත්වල දක්වා නැත පාත්‍රය කිනම් අයුරකින් හෝ කළුපැහය කරගැනීම සුදු සුභාව සැලකියහැිය පාත්‍රය පරිභෝග කිරීම සම්බන්ධයෙන්ද බොහෝ සිකපද ඇත ඉදිරියේ ඒවා දක්වනු ලැබෙයි චුලවගගපාලිය එකසි අනු පහපිටුවෙන් න භික්කවේ සා උදකෝ පත්තෝ පටිසා මේ තබ්වාා යෝ පටිසා මෙය ආපත්ති දුක්කටස්ස මහනනි තෙත් පාත්‍රය තැන් පත් නොක ලයුතුය යමෙක් තැන් පත්කලේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි න වික්කවේ ස උදකෝ පත්තෝ ඕතාපේ තබ්බෝ යෝ ඕතාපෙය ආපත්ති දුක්කටස්ස මහනනි දිය සහිත පාත්‍රය ගින්නෙන් හෝ අවුවෙන් නො වියලවිය යුතුය යමෙක් වියලවන්නේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි පාත්‍රය සෝදා දියබින්දුු පිසදමා වියලවිය යුතුය. න වික්කවේ උන්හේ පත්තෝ නිදහිතබ්බෝ යෝ නිදහිය ආපත්ති දුක්කටස්ස. මහනෙන බොහෝ වේලාවක් පාත්‍රය අවහි නොතබිය යුතුය. යමෙක් තබා නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. පාත්‍රය මදවේලාවක් අව්වහි තබා රත්පුූ පසු ඉවත් කර ගතයතුය. න භික්කවේ මිඩන්තේ පත්තෝ නික්්‍යිපිත්බෝ යෝ නික්කිිපෙය ආපත්ති දුක්කටස්ස. මහනනි ගෙපිල් කෙළවර පාත්‍රය නො තැම්පත් කළ යුතුය යමෙක් තැන්පත් කළේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි විික්‍රවේ පරිහන්්ඩන්තේ පත්තෝ නික්්‍යපිතබ්බෝ යෝ නික්කිිපේය ආපත්ති දුක්කටස්ස. මහනනි ගේයින් පිටත පටු පිලෙහි පාත්‍රේ තැන්පත් නොක ලේතුය. යමක් කරේ යමෙක් කෙරේ නම් ඔහුට දුකුලා ඇවැත්බෙයි. පරිබන්්ඩ යනු ඇතැම් ගේවල බිත්තිය සවිවීම පිණිස පිට පැත්තට පන්නා ඇතිකොටසය. කයි ඔරුව යයිද කියති. ඒ ඇැන්වල තැබීමෙන් පාත්‍රය පෙරලී ගොස් පලුදුවිය හැකිය. මැටිපාත්‍රය නම් බිඳී යා හැකිය. න භික්කවේ පත්තෝ ලගගේ තබ්බෝ යෝ ලගගේය ආපත්ති දුක්කටස්ස. මහනනි පාත්‍රය එල්ලා නොතබියයුතුය. යමෙක් තැබුවේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මෙයින් කියනුයේ, බිත්තිවල සවිකර ඇති උල්ආදියෙහි මුවින් පාත්‍රය එල්ලීමය. තවිකෙහිලා පටියෙන් එල්ලා ගැනීම නොවෙයි. නැ භික්කවේ පීටේ පත්තෝ නික්කිපිතබ්බෝ යෝ නික්කිිපෙය ආපත්ති දුක්කටස්ස. මහනිනි පුටුවෙෙහි පාත්‍රය නොතවයුතුය. යමෙක් තබානම් දුකුලා ඇවැත්වයි න දික්කවේ මංචේ පත්තෝ නික්්‍යිපිතබ්බෝ ය නික්කිිපෙය ආපත්ති දුක්කටස්ස ඇඳෙහි පාත්‍රය නොතැබිය යුතුය තැබුව දුකුලා ඇවැත්වයි පාත්‍ර තැබීම සඳහාම වෙන් කොට ඇති මේසයක ඇඳක තැබීමෙන් වර්ද නොවෙයි බික්හවේ අංකේ පත්තෝ නික්්‍යිපි තබ්බෝ යෝ නික්කිිපෙය ආපත්ති දුක්කටස්ස. මහනනි ඇකේහි පාත්‍රය නොතැබිය යුතුය තබානම් දුකුලා ඇවැත්වෙයි. ඇකය යනු උකුලය වාඩිවී උකුලෙහි පාත්‍රය තබාගෙන කතාකරමින් හෝ අනික් වැඩක යේදී හෝ සිටිනා කල්හි හදිසියෙන් පාත්‍රය බිමවැටෙන්නට ඉඩ ඇත මේ සිකපදය පනවා ඇත්තේ ඒ නිසාය තවිකේහිලා උරේහි එල්ලා ඇකේහි තබාගැනීම වරද නැතියැයි කියා තිබෙයි පුරාණ භික්ෂූන් ආහාර වලදා තිබෙනු පෙනෙන්න්නේද පාත්‍රය ආධාරකයක තබාගෙනිය දැනුදු බුරුම භික්ෂූන් වලදන්නේ පාත්‍රය ආධාරයක තබාගෙනය ලංකාවේ භික්‍ෂූන්ට පුරුදුුවී ඇත්තේ උකුලෙහි පාත්‍රය තබාගෙන වැලදීමය. නොවැටන ලෙස එක් අතකින් පාත්‍රය අල්වාගෙන එසේ වැලදීමත් සුදුසුයයි කියති. න භික්වේ චත්තේ පත්හෝ නික්කිපි තබ්බෝ යෝ නිකිපේය ආපත්ති දුක්කටස්ස කුඩෙහි පාත්‍රය නොතබිය යුතුය තැබුව දුකුලා ඇවැත්වෙයි කඩය දිගහැර බිම තබා එහි පාත්‍රය තබා සිටි අතර සුලං අවුත් පාත්‍රයත් සමඟ පෙරලී ගොස් පාත්‍රය බිඳයාම නිමිතිකොට මේ සිකපාදය පනවන ලද්දේය. යම් කිසිවක් නො අතුළ රලු බිම පාත්‍රය තැබුවහොත් දුකුලා ඇවැත්වයි. පාත්‍රයට දෝසයක් නොවන මට්ටම් බිම හා වැල්ලෙහි තැබීම වර්ද නැත දරනුවක හෝ අන් ආධාරකයක හෝ තැබීම සුදුසුය. න භික්කවේ පත්තහත්තේන කාවාටං පානාම තබ්බං යෝ පානාමේය ආපත්ති දුක්කටස්ස. පාත්‍රය අතහි තබාගෙන දොරපියන් ජනේලපියන් ඇරීම, වැසීම නොකලයුතුය කළහොත් දුකුලා ඇවැත්වෙයි ශරීරාවයාවයක හෝ පාත්‍රය තිබියදී කිනම් ශරීරාවයාවයකින් හෝ දොරක් ජනයලයක් ඇරීම වැසීම අගුල් පහත්කිරීම අගුල් දැමීම යතුරු දැමීම ඇරීම නොකළ යුතු බව අටුවාවෙෙහි දැක්වයි. න භික්්‍රවේ වලකානිවා අට්ටිකානිවා උච්චේ කට්ටෝදකංවා පත්තේන නීහරි තබ්බං යෝ නහරය ආපත්ති දුක්කටස්ස හප ෝ මාලු පස්කටු හෝ ගෙඩිවල ඇටහෝ ඉඳුල්දිය හෝ බැහැරකිරීම පිණිස පාත්‍රයන් නොගෙන ආයුතිය ගෙනගිය නම් දුකුලා ඇවැත්වෙෙයි පාත්‍රයට අත නොසේදියයුතුය ත්පා සේදූ දිය පාත්‍රේහිලා ඉවතට ලීමට නොගෙන අයුතුය. පිරිසිදු පාත්‍රය ඉඳුල් ඇති අතින් නොයල්ලිය යුතුය වම් අතින් පාත්‍රයගෙන වතුර වත්කොට ඉඳුල් සහිත අතලා පාත්‍ර සේදීම වරද නැත මත්්‍ය මාංශ පල ආදිය වලදන කල්හි ඉවතලාලිය යුතු කොටස් පාත්‍රය තුළට නොද මේිය යුතුය පාත්‍රයේ ඇති මස්මාලු කැබලිවල කටු පාත්‍රයහි ඉතිරිවන පරිදි මස්මාලු ගලවා වැලදීම වරද නැත මුවින් බැහැර කළ දෙයක් නැවතද වැලදීමට බලාපොරොත්තුූ ඇතිනම් පාත්‍රයහි තබා ගැනීම සුදුසය නොසේ නම් ඒවා පාත්‍රෙහි නොතැබිය යුතුය. පොල් කැබලි ආදිය කටින් කඩාගෙන ඉතිරිබන කොටස් පාත්‍රයේ තැබීම සුදුසුය. මේ කරුණු දැනගත ද නොදැනගතද ඉක්ම වුවහොත් ඇවැත් වෙයි. අතිරේක පාත්‍ර ශික්‍ෂාපදය. දසාහ පරමං අතිරේක පත්තෝ ධාරය තබ්බෝ. අතිරෙක්කා මායතෝ නිසගියන් පාචිතියන්. පාරාජිකා පාලි දෙසි අසූහතර පිටුවෙන්. අතිරේක පාත්‍රය දස දිනක් පමණක් දැරිය යුතුය එය ඉක්මවන්නා හට පාත්‍රය නිසගි වෙයි. පචිති ඇවතද වෙයි. අතිරේක පාත්‍ර යනු අදිිෂ්ඨාන හෝ වික්කම්පනය හෝ නොකළපාත්‍රේය භික්‍ෂුවක් පාත්‍රයක් ලදහොත් එය දසදිනක් ඇතුළතදී අධිෂ්ඨාන හෝ කරගතයුතුය විකප්පය හෝ කළ යුතුය ඒ දෙකින් එකකොද නොකොට තබාගතහොත් එකලොස්වන දිනයේ අරුණ නැගුණ කල්හි ඒ පාත්‍රය නිසාගි වෙයි පචිති ඇවතට්ද වෙයි ලැබෙන සෑම පාත්‍රයකින්ම මේ මෙය ඇති නොවෙයි ඇවත වන්නේ නියමිත ජාතියෙන් නියමිත ප්‍රමාණයට අධිෂ්ටානයට යෝග්‍යපාත්‍රයෙන් පමණකි. පාත්‍ර කීපයක් අධිෂ්ටාන නොකළ හැකිය. එක් පාත්‍රයක් අධිෂ්ටාන කරගෙන ඇතිකල්හි තවත් පාත්‍රයක් අධිෂ්ටාන කළද ඒ අධිෂ්ටානය සිද්ධට නොපැමිණයි. පසු අධිෂ්ඨාන කළ පාත්‍රය අතරේක පාත්‍ර ස්ථානයහිීම සිටී නිසගි වීමය යනු සංගයාට හෝ ගණයාට හෝ එක් භික්‍ෂුවකට හෝ ඒ පාත්‍රය පවරා වියයුතුවීමය. එසේ නොකොට ඒ පාත්‍රය තමාගේ දෙයක් හැටියට තබාගෙන ඇවැත් දෙසුවද ඇවතකින් පිරිසිදු නොවෙයි. නිසංගි පාත්‍රය පුද්ගලයකොට නිසර්ජනය කිරීම පහසුය කරන්නේ මෙසේය. නිසගි වූ පාත්‍රය ගෙන එක් භික්ෂුවක් වෙතගොස් සිවුර ඒකාන්සකොට පොරවා උක්කුටිකවහිද ඒ භික්ෂුව වැඩිමහලු කෙනෙක් නම් පාවැද පාත්‍රය අතට ගෙන. අයන් මේ බන්තේ පත්තෝ දසහිතක්කේ කන්තෝ නිසගියෝ ඉමාහං ආයස්මතෝ නිසාජාමී ජිका පාලි දෙसी අසුහතර පිටුවෙන්. එसे किया පාत्र්‍රය ඒ භික්ෂුව අතට දිය යුතුය है इක්ි ඇවත දෙशිය යුතුයඉක්ति පාत्रය පිළිගත් භික්ෂුව විසින් इමං පත්थං ආයස්මතෝ දම්මී याයි कि පාत्र්‍රය පෙරලා දිය යුතුය බාල භික්‍ෂුවකට නිසාජනය කරන කල් ही අය මේ අවුසෝ පත්තෝ දහාතිකන්තෝ නිසාගියෝ ඉමාහං ආයස්මතෝ නිසජාමී යැයි කිය යුතුය නිසජ්ජනය කොට ලද පාත්‍රය අධිෂ්ඨානය හෝ වික්කම්පනය නොකොට තබාගතහොත් දසදිනක් නික්පීමෙන් නැවතද නිසගි වෙයි. අධිෂ්ටාන විදිය. අලුත්පාත්‍රයක් අධිෂ්ඨාන කිරීමේදී අධිෂ්ටාන කළ පරණ පාත්‍රයක් ඇතිනම් එය පච්චුද්දරණය කළ යුතුය. පාත්‍රය අත්පසෙහි ඇතිනම් இමං පත්තං පච්චුද්ද රාමි යැයි තෙවරක් කියයා පච්චුධාරය කළ යුතුය. පාත්‍රය ඇත්තේ අන්තනකනම් ඇති තැන සිහිකොට ඒතං පත්තාං පච්චුද්දරාමි යැයි කියා පච්චුධාරය කළයුතුය. ඉක්මිති අලුත්පාත්‍රය අධිෂ්ඨාන කළයුතුය. පුරාණපාත්‍රය අනිකෙකුට දීද නවපාත්‍රය අධිෂ්ඨාන කළයුතුය. අධිෂ්ඨානය කය වචන දෙකින්ම කළෑකය. පාත්‍රය අතින් පිරිමදිමින් පත් අதிිට්ටාමි යයි කියයා අධිෂ්ටානය කළයුතිය ඇත්තේ අන්තනක නම් ඇතිතැන සිතා ඒතං පත්ං අதிිට්ටාම යයි කියයා අදිිෂ්ටාන කළ යුතුය මාර්ුවෙන් මාර්ුවට එකින් එක පච්චුද්දරණය හා අධිෂ්ඨාන කිරීමෙන් වැඩිගරනක් පාත්‍රද පරිබෝග කළහැකිය පාත්‍ර දෙකක් ඇතිකල් හි එක් පාත්‍රයක් ඉටා දින නවයක් පරිබෝග කොට එය පච්චුද්දරණය කොට දෙවන පාත්‍රය අධිෂ්ඨාන කර නැවත නවවන දිනේ එය පච්චුද්ධරණය කොට කලින් පච්චුද්දරණය කළ පාත්‍රය ඉටා ගතයුතුය. මෙසේ ජීවිතාන්තය දක්වාම පාත්‍ර දෙක පරිබෝග කළ හැකිය පතා එකින් එක පච්චුද්දරණය හා අධිෂ්ඨානයත් කිරීමෙන් පාත්‍ර දසයක්ුවද පරිභෝග කළහැකි බව සමන්තපාසාධිකාවේ දක්වා ඇත්තේය අච්චේද නාගාහෙහි විබ්බමා මරනුද්දටා ලිංගසිකාහි චිද්ධේන පත්හෝදි්ඨාන මුච්චති කුද්ද සික්කා හැත්ත දෙක ගාතාව අනුන් විසින් පැහර ගැනීමය අන්හට දීමය විශ්වාසයෙන් ගැනීමය, ගිහිවීමය, මරණය, පච්චුද්ධාරය ලිග පරිවර්තනය, ශික්ෂා ප්‍රත්‍යඛායනය, සිදුරුවීමය යන මේ කරුණු ට පාත්‍රයේ අධිෂ්ඨානය කෙළවර වෙයි. පාත්‍රයේ ගැටියෙන් දැංගුලකට යටින් යටත් පිරිසේෙන් තන සහලින් පිසු බත්හුලක් නික්මෙන තරමය සිදුරක් වුවද අධිෂ්ඨානය බිඳේ. එය පිළියම් කොට නැවත අධිෂ්ඨානය කළ යුතුය. පිළියම් කිරීමෙන් පසු දසදිනකින් මොබ අධිෂ්ඨාන නොකළහොත් පාත්‍රය නිසගී වෙයි. විකප්පන විදිිය විකප්පනය යනු අතිරේක පාත්‍රචීවරයන් නිසංගි නොවන පරිදිී තබාගැනීමට ඇති විනය කර්මයකි. අතිරේක පාත්‍රයක් ලදකල්හි එය තබාගනු කැමැතිනම් විකප්පනය කොට තබා ගත හැකිය. ඒ ක්‍රමයෙන් සියගණනක් පාත්‍ර වුවද නිසඟි නොවන ලෙස තබා ගත හැකිය. සක්කප පරික් විකප්පනය යැයි විකප්පනා ක්‍රම දෙකකි. සමුखाා විකප්පනය පහසුය එය කරන්නේ මෙසේය. අතිරේක පාත්‍රය භික්ෂුවක් වෙතගෙන ගොස් සිවර ඒකාන්සකොට පොරොවා උක්කුටියෙන් හිඳ පාත්‍රය අතින් ගෙන ඉමං පත්තාං තුයිහං විකපහේමී යයි කියිය යුතුය. එසේ කළ පසු ඒ පාත්‍රය කොතෙක් කල් වුවද තබා ගත හැකිය. එහෙත් එය පරිභෝග නොකළ යුතුය. පාත්‍රය පිළිගත් භික්‍ෂුව විසින් මයිහං සන්තකං පරිබුංජවා විසයිහච්ජේහිවා, දහා පච්චයන් කරෝහි යැයි කියා ආපසු දිය යුතුය එසේදීම පච්චුදාර නම් වෙයි. ඉන් පසු ඒ පාත්‍රය අධිෂ්ඨාන කරනු කැමතිනම් අධිෂ්ටාන කළ හැකිය. අදිිෂ්ටාන කළ පාත්‍රය තිබියදී අතිරේක පාත්‍රයක් වශයෙන් පරිභෝග කරනු කැමතිනම් පරිභෝග කළ හැකිය. අනිෙකුට දෙනු කැමති නම් දිය හැ කියිය වැඩිගරනක් පාත්‍ර එකවර විකප්පනය කරනවානම් இමේ පත්තේ තුයිහ විකප්පේමි යැයි බහුවචනයෙන් කියයුතුය පච්චුධාරයේ දී ද මයිහං සන්තකයේ යැයි බහුවචනයෙන් කියයුතුය. අසම්මකෙහි අත්පසින් පිටත ඇතිපාත්‍රයක් විකප්පනය කිරීමේ දී ඇතිතැන විකප්පනය කරුණනු ලබන භික්‍ෂුවට දनවා ත පත්තං තුයිහං විකප්හේමී යැයි කිය යුතුය. බොහෝ ගණනක් නම් බහුුවචනයෙන් කිය යුතුය. අධිෂ්ඨානය හෝ විකප්පනය නොකිරීමෙන් නිසගි වූ පාත්‍රය නිසජ්ජනය නොකොට පරිගෝග කරන්නහොට පරිභෝග කරන වාරයක් පාසා දුකුලා ඇවැත්වෙයි. පාත්‍රය තමා සතුවීමය ියම ජාතියෙන් කළ නියම ප්‍රමාණය ඇති පාත්‍රයක් වීමය අතිරේක පාත්‍රයක් වීමය ලැබී දසදිනක් ඉක්මීමය යන චතුර් අங்கෙන් පාත්‍රය නිසගිවෙයි. ඌන පංච බන්ධන ශික්‍ෂාපදය. යෝපන බික්කු ஊන පංචන බන්දේනන அஞං නවං, පත්තාං சේතාපெය නිසාගියං පාචිத்திියං තන බිකුණා ස පත් බිකු පරියාස නිසජිය තබෝ චතස්ස බික්ක පරි සාය පත් පරියන්ත සතස්ස භික්ුණෝ පාදාතබ්ෝ අයන්තේ බි පත් යාව බේදනාය ධරය තබෝ ති අය ත සාමීචी පාරාජිකා පාලි දෙසි අසුහත බිුවෙන් යම් මහනෙක් පස්තනක් පිළියම් නොකළ පාත්‍රයක් ඇතිව අන් අලුත්පාත්‍රයක් ඉල්වා ගනීනම් ඒ පාත්‍රය නිසගී වෙයි පචිති ඇවතක්දවෙයි ඒ භික්ෂෝ විසින් ඒ පාත්‍රය භික්‍ෂ පිරිසක් මැද නිසජය යුතුය ඒ භික්‍ෂු පිරිසෙහි සියල්ලටම ලාමකවූ පාත්‍රය මහන තාවිසින් මේ පාත්‍රය බිධනතෙක් දැරිය යුතුය. යැයි ඔහුට දියයුතුය. මේ එහි පිල්පැදයුතු ආකාර්යය. පිළියම් කළ නොහෙන තරමට මහත්වූ එක්සිදුරක් ඇතිවුවද ඉල්ලාගැනීමෙන් ඇවැත් නොවෙයි.